අපි පක්ෂයේ නිර්මාතෘවරයා බැසිල් රාජපක්ෂ බැන්තුමා. එතුමා තමයි අපිට කැඳවලා මේ මේ රනිල් මේ 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 වික්‍රමසිංහ ජනාධිපතිතුමාට මේ මේ සහයෝගය ලබා දෙන්න කියලා කිව්වේ. ඉතින් ඒ අනුව ඉතින් අපි එතුමාට ඒ සහයෝගය ලබා දුන්නා. ඉතින් ඒ දෙන්න මොනවද කතා කරලා තියෙනවද දන්නේ නැහැ. කොහොම වුණත් ඉතින් ඒකාබද්ධව පොජන ප්‍රමුණත් එකතු කරගෙන එකට යන එක තමයි ජනාධිපතිතුමාගේ වාක්‍යීමත් අපිත් එතුමාත් එක්ක එකතු වෙලා යෑම තමයි අපේ වාක්‍යීම. ඉතින් ඒ නිසා අපි දෙගොල්ලෝ වාක්‍යීම් ඉටු කරමින් ඉදිරියට යා යුතුයි. තවම මොනවත් වෙලා නැහැ. අපි එහෙම ඉස්සරහට යනවා කියන එක තමයි කියන්න තියෙන්නේ. ඒ කියන්නේ ජනාධිපතිවරයාට සහාය දීම සහ විපක්ෂයට යාම ඒ වෙනි කතා බහක් නායකත්වයේ පින්න කතා බහක් නෑ 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 විපක්ෂයට යාම විපක්ෂ නායකව පත් කිරීම කියලා නිකන් මම දැක්ක මාධ්‍ය වල තියෙනවා. එහෙම කිසිම දෙයක් සාකච්ඡා කරන්නේ නැහැ. බැසිල් රාජපක්ෂ මහත්මයාත් එක්ක අපි සාකච්ඡා කරනවා. මමත් ඒ මම ළඟින් ඉන්නවා. පක්ෂයේ ඒලෙන් ඉන්නවා. අපිට නුකියක් කිසි දෙයක් කරන්නේ නැහැ. එහෙම කිසිම ආරක්ෂක කතා බහක් නැහැ. ඒක නිකන් කට කතා පමණයි. මන්ත්‍රීතුමා මේ සරලවම කිව්වොත් දැන් මේ මොහොතේ ජාතික ආණ්ඩුවකට යෑමද සරලම විසඳුම සහ එකම විසඳුම? නෑ ඉතින් ජාතික ආණ්ඩුවකට යන්න ඕන 113 නැත්තන්නේ. එහෙම නැත්තම් ජාතික රටේ තියෙන ප්‍රශ්න විසඳ ගන්න අවශ්‍ය නිසා. ඉතින් ජනාධිපතිතුමා බලනවා නම් ඔක්කොම එකතු කරගෙන මේ වැඩපිළිවෙල සකස් කරා ගන්නවා කියලා ඒක එතුමාගේ අයිතිය. ඒක කිසි ගැටලුවක් නැහැ. ඉතින් තාම ජාතික ආණ්ඩුවකට යනවා නැද්ද කියන එක පිළිබඳව තව තීන්දුව කරලත් නැහැනේ. සමනේ 113 කියලා කිව්වේ දැන් 113 පිළිබඳ ප්‍රශ්නයක් නෑනේ. නෑ නෑ 113 නේ 127ක් මේ ගිහිල්ලා ඉස්සලා තිබ්බ ඡන්දෙත් අපිට තිබුණානේ 127. ඒ ඒ ඒ ඒක නිකන් ඒ නිකන් අර පොඩි නිකන් බයක් ගතිය සමානේ බය කියන වචනේ යොදා ගන්න බෑ. ඒ කියන්නේ මේ මේ ඒක පිළිබඳ ෂුවරයක් නැති අවුල හින්දබද මේ දැන් ජාතික ආණ්ඩුවක් කියන මාතෘකාව ඇවිල්ලා තියෙන්නේ මොකද්ද මේ අතරම කියන්නේ? නෑ නෑ ජාතික ආණ්ඩුව ඒ ඒ ඔය කියන සංඛ්‍යාව පිළිබඳ පොඩි අස්ථාවරත්වයකට ආපු හින්දද concept එක නැවතත් එලියට ඇවිල්ලා ජාතික ආණ්ඩුවක් හැදිය යුතුයි කියලා කියන්නේ ඔය ආණ්ඩුවට එන්න බලාගෙන ඉන්න පිරිසක්ගේ හඬනේ තියෙන්නේ අපිට පේන හැටියෙන්. ඒගොල්ලෝ කියන්නේ ජාතික ආණ්ඩුවක් හදන්න ඕන කියලා. ඉතින් ජනාධිපතිතුමා ජාතික ආණ්ඩුවක් හදනවද නැද්ද කියන එක ගැන තව ප්‍රකාශයක් කරලා නැහනේ. අපිට කමක් නැහැ ඉතින් ජාතික ආණ්ඩුව හදුවත් ඔක්කොම එකතු වෙලා මෙරට අරන් යන්න ඉපැයි. ඒකේ ගැටලුවක් නෑ අපිට. එහෙම වුණොත් ඔබතුමාලට තමයි බලපෑම තියෙන්නේ. නෑ අපිට කිසි බලපෑමක් නෑ. අපිට බලපෑමක් නෑ. 89 ලක්ෂයක් ඡන්දෙ ගත්ත අපි දැනට අපි ගම් වලට යනවා. ගම් වල ජනතාව ඉතාම හොඳින් අපිට ප්‍රතික්‍රියා දක්වනවා. පරණ අපේ හිටපු පිරිස් අපිත් එක්ක එකතු වෙනවා. අපි සහකාර සමිති හදනවා, මධ්‍යම බල මණ්ඩල හදනවා, දිස්ත්‍රික් සංවිධාන තියෙනවා, රැස්වීම් තියෙනවා. අපි අපේ වැඩ ටික අපි කරාන යනවා.